ගිනස් වාර්තාවට අනුව සුනකයන්ගේ දිගම දිව තියෙන බොක්සට බොක්සර් නිකන් කවදාවත් වයසට යන්නේ නැති අවුරුදු 3ක ළමෙක් වගේ මේ කට්ටියට මේ නම ලැබිලා තියෙන්නේ කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකෙන් බොක්සින් ගහනවා වගේ හැසිරෙන හන්දා. ඉතින් ඔයාලට මේ බොක්ස ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මාත් එක්ක මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් please මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ ගොලන්ගේ නම හදිච්ච විදිය ගැන කතා ගොඩාක් තියෙනවා. සමහර කට්ටිය කියනවා මේ අය පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන ඉස්සරහා කකුල් දෙකෙන් බොක්සින් ගහනවා වගේ හන්ද මේ නම වැටුණා කියලා. තවත් කට්ටිය කියනවා මේ ගොලන්ගේ ඔළුව බොක්සේක ස්වරූපයක් වගේ හන්දත් මේ නම වැටුණා කියලා. තවත් කට්ටිය කියනවා මෙයාට ජර්මන් සම්භාවයක් තියෙනවා. බොක්ස කියන්නේ ජර්මන් වලින් හපන කෙනා කියලා. ඉතින් ඒ කාලේ බුල් බේටින්ග් වලට බොක්සලව යොදාගෙනක් තියෙනවා. මෙයා කොහෙන්ද හැදිලා තියෙන්නේ කියලා බලනකොට ජර්මන් වල බුලන් බිසර් කියන සුනකයා දක්වා දුර යනවා. මේ සුනකයා අද වෙනකොට වඳ වී ගිහින් තියෙන්නේ. මෙයා මාස්ටිෆ් වගේ සුනකෙක්. නමුත් මෙයාව හදලා තියෙන්නේ ලොකු සත්තු දඩයමට. ඒ කියන්නේ වලාසු වලෝරෝ වගේ සත්තු දඩයම් කරන්න. 10වැනි ශතවර්ෂයේ අගභාගයේ බුලන් බිසර්ව එංගලන්තෙන් ගෙනාපු බුල්ඩොග් එක ක්‍රොස් කරාම හැදිච්ච සුනකයා තමයි මේ බොක්සර්. මේ බොක්සර් තියෙන ආවේණික ඉතා විශේෂ හක්කා. ඒ තමයි උඩ කොට හක්කා යට දිග හක්කා. මේ හේතුව නිසා මෙයාට එයාගේ ගොදුර අල්ලගෙන ඉන්න පුළුවන් ස්වාමියා එනකම්. ගොඩාක් කට්ටිය හිතනවා බොක්සර් තියෙන ලොක් වෙන හක්කක් කියලා. එහෙම දෙයක් නැහැ. එයාගේ හක්කේ තියෙන මස්පිඩු ඉතාම ශක්තිමත්. මේ දේ නිසා එයාට ඕන තරම් වෙලා හපාගෙන ඉන්න පුළුවන්. බොක්සර් මුලින්ම භාවිතා කරලා තියෙන බුල් බේටින් වලට පස්සේ මේ කට්ටිය මස් මරන්නන්ගේ සහායකයා විදියට ඊට පස්සේ ඝාතකාගාරවල සත්තු පාලනය කරන්න හැම මේගොල්ලන්ව යොදාගෙන තිනවා. බොක්සර් ප්‍රධාන චරිතයක් වෙලා තියෙන ඒ කාලේ තිබ්බ චිත්‍රපටිවල. ඉතින් අපිට අද ඉන්න බොක්සර් ගොඩාක් ආසයි විනෝදෙන් ඉන්නේ. ඉතින් ඔයාට බොක්සර් කෙනෙක් ඉන්නවා නම් තේරෙයි මෙයා ගොඩාක් සෙල්ලමට බරයි කියලා. මේගොල්ලෝ හේතුවක් නැතුව දුවනවා, ඇටෙන්ෂන් ඉල්ලනවා, දඟලනවා, උඩපායනවා, බොක්සින් ගන්න ඒ වගේ හැම වෙලාවෙම මේගොල්ලෝ දඟලනවා. මෙයාගේ කලර් කෝඩ් තුනක් තියෙනවා. සුදු දුඹුරු සුදුයි දුඹුරුයි මික්ස් වෙලා. ඉතින් ඔයා දන්නවද සුදු පාට බොක්සර්ලගේ 18%කටම කන් ඇහෙන්නේ. මොන පාටින් වුණත් එයාට ගොඩාක් ටෙන්ෂන් ඕනේ. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ගැහණු සතෙක් සෙන්ටිමීටර 53ක් 60ක් වගේ උස යනවා. පිරිමි සතෙක් සෙන්ටිමීටර 57ක් 63ක් වගේ උස යනවා. ගැහණු සතෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 25ක් 29ක් වගේ බර වෙනවා. පිරිමි සතෙක් කිලෝග්‍රෑම් සාමාන්‍යයෙන් 27ක් 32ක් වගේ බර වෙනවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 12ක් වගේ ජීවත් වෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් බොක්සර් කෙනෙක් රුපියල් 25000ක් 30000ක් වගේ වෙනවා. මේ ගාන අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතවා පියෝ බොක්සර් කෙනෙක් ගන්නවා සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එක වැඩි වෙන්නත් පුළුවන්. බොක්සර්ව ඉත අවධානයෙන් ට්‍රේන් කරොත් ඕන දෙයක් කරන්න ට්‍රේන් කරන්න පුළුවන්. මෙයා නිකන් සෙබලෙක් වගේ ගොඩාක් ඩිසිප්ලින් තියෙනවා, ඇක්ටිව්, වැඩ කරන්නමයි ඕනේ මෙයාට. ඔයා නිකන් වත්තේ දැම්මත් එයා හිතන එයා මොන හරි කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට තියෙන්න ඕනේ ගොඩාක් එනර්ජි මෙයත් එක්ක දඟලන්න. මේ කට්ටියට පොඩි කෝට් එකක් තියෙන නිසා සීතලෙන් පරිස්සම් කරගන්න ඕනේ. හැබැයි පිරිසිදු කරන්න හරිම ලේසි. බොක්සර්ගේ මූණේ රැලි අතර හොඳට පිරිසිදු කරන්න ඕනේ. නැත්නම් ඒවා ඉන්ෆෙක්ට් වෙලා ලෙඩ වෙන්න බලනවා. මෙයාට පුළුවන් ඔයාට හොඳ ගාඩ් ඩොග් කෙනෙක් වගේම හොඳ විනෝදකාමී යාළුවෙක් වෙන්න. මෙයා හොඳ ෆැමිලි ඩොග් කෙනෙක්. පොඩි කාලේ ඉඳලා ළමයි පෙන්නලා හැදුවොත් ළමයි එක්ක මෙයා ඉතාම එකතුයි, දඟලලා වැටුවොත් ඇරෙන්න. ඉතින් මේ කට්ටියට තමයි සුනකින්ගේ වැඩිම පිළිකා තියෙන්නේ. ඒ වගේම උඩ හක්ක කොට නිසා ගැටලු තියෙනවා. රස්නේ දවස්වල මේගොල්ලන්ගේ ඇඟ සාමාන්‍යයෙන් ඕවර්හීට් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ බොක්සර් පැටියක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳට හොයලා බලලා ගන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා බොක්සර් ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තෑන්කියු. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මං ආයේ හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.